ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් තියෙනගෙන අපිට සතුටු වෙන්න හැකියාවක් නැහැ. 2019 වසරේ ටෙස්ට් කණ්ඩායමත් එක් දින කණ්ඩායමත් නම් කරද්දී ඒ එක කණ්ඩායමකටවත් අපේ ක්‍රීඩකෙක් නැහැ. ඇත්තට මේක කනගාටුවට කරුණක්. අපේ ක්‍රිකට් අද මෙහෙම වුණාට මීට අවුරුදු 10කට කලින් අපේ අය හිටියේ කොහෙද කියලා පෙන්වන අපූර්ව ශ්‍රේණිගත කිරීමක් තමයි මේ. මීට අවුරුදු 10කට කලින් ඒ කියන්නේ 2010 ජනවාරි පළවෙනිදා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල පළවෙනි 10ම තමයි මේ. 2010 ජනවාරි 10 වෙද්දී ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල අංක 10 හිටියේ නව ශ්‍රී ලංකා ක්‍රීඩක රෝස් ටේලර් ප්‍රසාද් ලකුණු 763ක් ලබාගෙන මේ තැන හිටියේ. ශ්‍රේණිගත කිරීමවල අංක 9 හිටියේ ශිවනරින් චන්ද්‍රපෝල්. චන්ද්‍රපෝල් ප්‍රසාද් ලකුණු 765ක් ලබාගෙන ඒ තැනට ඇවිත් සිටියේ. චන්ද්‍රපෝල්ට ඉහළින් හිටියේ ජැක් කලිස්. මේ සුපිරි තුන්ගිරව ක්‍රීඩකයා ප්‍රසාද් ලකුණු 768ක් ලබාගෙන මේ තැනට එන්න සමත් වෙලා තිබුණා. ශ්‍රේණිගත කිරීමවල අංක 7 හිටියේ කලිෂ්ඨ වැඩිය එක ලකුණක් ඉස්සරහින් හිටියේ යුනිස් කාන්. යුනිස් ලකුණු 769ක් එදා වෙද්දී ලබාගෙන තිබුණා. යුනිස්ට ඉස්සරහින් ශ්‍රේණිගත කිරීමවල 6 වෙනි තැන හිටියේ ලකුණු 782ක් අරගෙන හිටපු මයිකල් ක්ලාක්. ශ්‍රේණිගත කිරීමවල අංක 5 දිනාගෙන තිබුණේ තවත් පාකිස්තාන ක්‍රීඩකයෙක්. ඒ වෙද්දී ටෙස්ට් පිටියේ හිටපු සාර්ථක ප්‍රතිකරවෙකුණු මොහමඩ් යූසුෆ් ලකුණු 793ක් අරගෙන තමයි ශ්‍රේණිගත කිරීමවල 5 වෙනි තැන හිටියේ. ඉන්දියා කණ්ඩායම නියෝජනය කළ ප්‍රහාරාත්මක ප්‍රතිකරු විරේන්ද්‍ර ශෙවාග් ප්‍රසාද් ලකුණු 805ක් අරගෙන ICC ශ්‍රේණිගත කිරීමවල 4 වෙනි තැන හිටියේ දශකයකට කලින් ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු කුමාර් සංගක්කාර තමයි ප්‍රසාද් ලකුණු 835ක් අරගෙන ශ්‍රේණිගත කිරීමවල 3 වෙනි තැන හිටියේ. සංග ඒ විදිහට 3 වෙනි තැන ඉදදී 2 වෙනි තැන හිටියේ තවත් ශ්‍රී ප්‍රතිකරුවෙක්. ඒ තමයි මහල්ල ජයවර්ධන. මහල්ල ප්‍රසාද් ලකුණු 836ක් අරගෙන ප්‍රසාද් ලකුණු සටහනේ දෙවෙනි තැන හිටියේ. ඒ කාලේ හොඳින්ම ලකුණු අතර හිටපු ගෞතම් ගාම්භීර් ප්‍රසාද් ලකුණු 877ක් අරගෙන ශ්‍රේණිගත කිරීමවල අංක 1 හිටියේ. මේ දශකයකට කලින් ක්‍රිකට් වලින් ලැබුණු තැන ගැන පෙන්වන ශ්‍රේණිගත කිරීමක්. අවාසනාව කියන්නේ ඊට අවුරුදු 10කට පස්සේ බලද්දී පළවෙනි 3 දෙනා අතරේ දෙන්නෙක් හිටපු ශ්‍රේණිගත කිරීමවල පළවෙනි 10 දෙනා අතරේ එක්කෙනෙක්වත් නැහැ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.